ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේදී එංගලන්තය බලා පිටත්ව යාමට නියමිත වෙත්තේ T20 තරඟ තුනක් සහ එක් දින තරඟ තුනක් සඳහායි. මේ තරඟ සංචාරය පිළිබඳව මීට පෙර වීඩියෝ කීපයකදීම ඉක්කා ඔබට විස්තර ගෙනාවා. මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ තරඟාවලියේ තරඟ කාල සටහන නිකුත් කොට තිබෙනවා. මෙම සංචාරය තුලදී කිසිදු පුහුණු තරඟයක් පැවැත්වීමට සංවිධානය කොට නැහැ. ඒ පවතින වසංගත තත්ත්වයේ හේතුව නිසාවෙන් බවයි වාර්තා වන්නේ. තවද මේ හේතුව නිසාවෙන්ම තරඟ සංචාරය සඳහා වැඩි පිරිසකගෙන් යුත් සංචිතයක් ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිත බවයි දැනගන්නට ලැබෙන්නේ. නවක ක්‍රීඩකයන් රැසකටද මෙම සංචාරය තුලදී අවස්ථාව හිමිවීමට බොහෝ ඉඩ කඩ තිබෙනවා. එළඹෙන ජූනි මාස 14 වනදා ශ්‍රී ලංකා සංචිතය එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතයි. අනතුරුව පළමු T20 තරඟය ජූනි මාස 23 වනදා කාඩිෆ් හිදී පැවැත්වීමටයි සැලසුම් කොට තිබෙන්නේ. දෙවන T20 තරඟයේද පැවැත්වෙන්නේ කාඩිෆ් ක්‍රීඩාංගණයේදීමයි. ඒ ජූනි මාස 24 වනදායි. 26 වනදා පැවැත්වීමට නියමිත 3 වන T20 තරඟය පැවැත්වෙන්නේ සවුත්හැම්ප්ටන් ක්‍රීඩාංගණයේදී. ඉන් අනතුරුව එක් දින තරඟාවලිය ක්‍රීඩා කිරීමට නියමිත අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට තවත් සතුටට කාරණාවක් වන්නේ එංගලන්ත සංචාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් තරඟාවලි 3ක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබීමයි. ඒ ඉන්දියාව, නව සීලන්තය හා පාකිස්තානය යන රටවල් සමගයි. එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර පළමු එක් දින තරඟය ජූනි මාස 29 වනදා ඩර්හැම් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. දෙවන තරඟය ලන්ඩන්හි ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන්නේ ජූලි මාස පළමු වනදායි. තුන්වන හා තරඟාවලියේ අවසන් එක් දින තරඟය බ්‍රිස්ටල් හිදී පැවැත්වීමට නියමිත වෙත්තේ ජූලි මාස 4 වනදායි. මේ වන විට සංචිතවල නොමැති කුසල් පෙරේරා, අවිෂ්ක ෆර්නෑන්ඩෝ, කුසල් මෙන්ඩිස් වැනි ක්‍රීඩකයන් එංගලන්ත සංචාරය සඳහා සංචිතවලට එක්වීමට බොහෝ ඉඩ කඩ තිබෙනවා. මේ තරඟාවලි ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වේවිද? ඔබ මොකද හිතන්නේ? අපට කමෙන්ට් කරන්න. එක්ක SLK චැනලේ සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. එක්ක එනවා ඉක්මනින්ම ක්‍රීඩා තොරතුරු අරගෙන. ඉක්මනින් හමුවෙමු.